ඔන්න අද මං අරන් ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වෙලා තියෙන Xiaomi Redmi Note 10 කියන ඩිවයිස් එක ගැන වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක යනකම් විතාබ්‍රෝව subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන රතු පාට subscribe කියන බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම මතක ගැතුව bell icon එකට click එකක් දාලා තියාගන්න. එහෙම වුණොත් විතරයි මේ වගේ වීඩියෝස් හැමෝටම කලින් ඔයාලට බලා ගන්න හැකියාව තියෙන්නේ. එහෙනම් දැන් අපි වැඩි කතා කරන්න නැතුව අද වීඩියෝ එකට යමු. ඉතින් මම මුලින්ම මේ ෆෝන් එක ගැන කතා කරන්න කලින් මෙන්න මේ ෆෝන් එකේ තියෙන මිල ගැන පොඩ්ඩක් සඳහන් කරලා ඉන්නම්. ඇත්තටම මේ මොබයිල් ෆෝන් එක 43,990කට වගේ මිල දී ගන්න පුළුවන්. ඒත් මේකේ 6GB RAM එකත් සහ 128GB තියෙන එක තමයි 43,990ක් වෙන්නේ. ඊට වඩා අඩු ස්පෙක්ස් තියෙන ෆෝන් එක තියෙනවා. වාට 32කට වගේ මිල දී ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ බොක්ස් එකේ එන දේවල් ගැන කතා කරොත් මුලින්ම අපිට මේ ෆෝන් එකේ ඩිවයිස් එක බලා ගන්න පුළුවන්. ඩිවයිස් එකට අමතරව චාර්ජර් ඇඩැප්ටර් එක, USB Type-C කේබල් එකට අමතරව බලා ගන්න හම් වෙන්නේ SIM ejector tool එක විතරයි. ඊට අමතරව paperworks බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ ඩිසයින් එක ගැන කතා කරොත් ඔයාලට මතක ඇති මීට කලින් MI series එක ආව අන්න ඒ ෆෝන් එකේ තිබ්බ ඩිසයින් එකට ගොඩක්ම ගැළපෙන විදිහේ ඩිසයින් එකක් තමයි මෙයාලා මේ Redmi Note 10 කියන ෆෝන් එකටත් දීලා තියෙන්නේ. කොහොම වුණත් මේ වෙනකොට ඔයාලට මේ ෆෝන් එක කලර්ස් තුනකින් මිල දී ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි මේකේ බටන්ස් ගැන කතා කරද්දී ඔයාලා බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ වොලියුම් බ්‍රොකර්ස් තියෙනවා. ඊට පහලින් ඔයාලා බලා ගන්න පුළුවන් power button එක තියෙනවා. ඉතින් මේකේ power button එකේ තමයි මේකේ fingerprint sensor එකක් තියෙන්නේ. ඉතින් මේකේ විශේෂම දේ තමයි මෙන්න මේ power button එක පොඩ්ඩක් එළියට ඇවිල්ලා තියෙන සමහර ෆෝන් වල ඔයාලා දැකලා ඇති power button එකේම fingerprint sensor එක තියෙන ෆෝන් වල power button එක පොඩ්ඩක් ඇතුලට ගිහිල්ලා වගේ තියෙන. නමුත් මේ ෆෝන් එකේදී මේ button එක පොඩ්ඩක් එළියට ඇවිල්ලා තියෙන නිසා ගොඩක් හොඳට අතට හොඳට feel වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා ගොඩක්ම ඉක්මනින් වාගේ ෆෝන් එක unlock කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට මේ ෆෝන් එකේ පහළ පැත්තට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් 3.5mm headphone jack port එක තියෙනවා. ඊළඟට main microphone එක USB Type-C port එකට අමතරව main speaker එකක් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම උඩ පැත්තෙන් ඔයාලා බලා ගන්න පුළුවන් noise cancellation microphone එක. ඒ වගේම IR blast එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට අමතරව තවත් speaker එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එක සම්පූර්ණ plastic වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව මේකට කිසිම protection එකක් දීලා නැහැ. ඉතින් ඒක නිසා ඔයාලා මේ ෆෝන් එක පාවිච්චි කරන back cover එකක් වගේ දාලා පාවිච්චි කරන්න තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඊළඟට අපි මේකේ display එක ගැන කතා කරමු. මේකේ බලා ගන්න නම් වෙන්නේ අඟල් 6.43ක super AMOLED display එකක්. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ colors තියෙන, ගොඩක් හොඳ saturation colors එක්කවට ගොඩක් හොඳ වීඩියෝයක් උනම් මේකෙදී බලා ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව මේ display එකට Gorilla Glass 3 protection එකක් දීලා තියෙනවා. ඒ වගේම 450ක nits අගයකුත් බලා ගන්න පුළුවන්. ඉතින් outdoor වලදී උනත් ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් brightness level එකක් මෙන්න මේ phone එකේදී අපිට ඇත්තටම බලා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි මේ ෆෝන් එකේ performance එහෙම නැත්නම් software පැත්තට ගියොත් අපිට මේකේදී latestම Android 11 එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම Xiaomi ලගේ MIUI 12 කියන operating system එකක් මේකේ include වෙනවා. ඊට අමතරව Qualcomm Snapdragon 678 chipset එක, octa-core CPU එක, Adreno 6112 GPU එක තියෙන නිසා ඔයාලට මේ වෙනකොට තියෙන ඕනම game එකක් එහෙම නැත්නම් මේ වෙනකොට තියෙන ඕනම application එකක් මේ ෆෝන් එකට දාලා කිසිම අවුලක් නැතුව විශේෂයෙන්ම game එකක් වුණත් කිසිම ලැග් වීමකින් තොරව ඔයාලට මේ ෆෝන් එකේ ඇත්තනම ප්ලේ කරගන්න හැකියාව තියෙනවා. කොහොමනම් මේකේ RAM එක ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් 4GB සහ 6GB RAM තියෙන version එක. ඊට අමතරව storage එක ගත්තොත් ඔයාලට බලා ගන්න හම්බෙනවා 64GB සහ 128GB කියන storage වලින් ඔයාලට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. කොහොමනම් මම නම් recommend කරනවා මේ ෆෝන් එක ගන්න ඉතාලින් ඉන්නවනම් අනිවාර්යෙන් 128GB storage එක තියෙන ෆෝන් එක මිලදී ගන්න. ඉතින් ඒක ඇත්තටම මට ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න හම්බෙනවා. ඒක නිසා තමයි මම එහෙම කියන්න හේතුව. හොඳයි ඊළඟට අපි මේකේ තියෙන selfie camera එක ගත්තොත් මේකෙදි megapixel 13ක f2.4 aperture එකක් තියෙන selfie camera එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් ඇත්තම සාමාන්‍ය quality එක selfie එකක් ඇත්තටම ගන්න පුළුවන් වෙන camera එකක් තමයි මෙන්න මේ phone එකේ selfie camera එක විදියට බලා ගන්න හැකියාව තියෙන්නේ. ඒත් එක්ක main camera එක ගත්තොත් මේකෙදි quad camera setup එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේකේ main camera එක විදියට 48 megapixel camera එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව 8 megapixel ultra wide lens එකක් සහ තවත් 2 megapixel lens දෙකක් බලා ගන්න පුළුවන්. ඔයා ඇත්තටම social media වලදීම ගොඩක් හොඳ quality එක photo upload කරන්න කැමති කෙනෙක් නම් ඔයාටම ගැලපෙනම phone එකක් විදියට මෙන්න මේ Xiaomi Redmi 10 කියන phone එක හඳුන්වන්න පුළුවන්. ඊළඟට මේකේ battery ගැන කතා කරමු. මේකේදී milliampere hour 5000ක battery capacity එකක් තියෙන battery එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ price range එකත් එක්ක බලනකොට ගොඩක්ම හොඳ battery level එකක් තියෙන phone එකක් විදියට මෙන්න මේ Xiaomi Redmi 10 කියන මොබයිල් ෆෝන් එක හඳුන්වන්න පුළුවන්. කොහොමනත් ඔයා සාමාන්‍යයෙන් මේ ෆෝන් එක ගොඩක් heavy විදිහට මම කියන්නේ game එකක් game එහෙම දිගටම play කරලා එහෙම නැත්නම් videos බලලා මෙන්න මේ වගේ එක දිගට පාවිච්චි කරනවා ඔයාට සාමාන්‍යයෙන්
පැය 7ක් 8ක් වගේ තමයි මේ ෆෝන් එක එක දිගට පාවිච්චි කරන්න හම්බෙන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් ෆොටෝ එකක් වීඩියෝ එකක් අරගෙන Facebook පැත්තේ පොඩ්ඩක් ගිහලා ඒ වගේ normal පාවිච්චි කරනවා. වාට කිසි අවුලක් නැතුව දවසක් දවස් එකමාරක් වගේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුණත් බජට් එකත් එක්ක බලනකොට ගොඩක්ම හොඳ ෆෝන් එකක් විදිහට මෙන්න මේ Xiaomi Redmi 10 කියන ෆෝන් එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට මේ ෆෝන් එක මිලදී ගන්න හිතාගෙන ඉන්නවනම් එහෙම නැත්නම් මේ වෙනකොට ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ experience එක කොහොමද කියලා පල්ලයක් comment section එකෙන් ඔයාගේ අදහස අනිවාර්යෙන් comment කරන්න. ඒ වගේම වීඩියෝ එක කැමති නම් like කරන්න, තව විතාප්‍රව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අනිවාර්යෙන් මතක ඇතුව bell icon එකට click කරලා all කියලා දාලා තියාගන්න. එහෙම වුණොත් විතරයි මේ වගේ වීඩියෝස් ඉදිරියේදීත් ඔයාට බලා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක කිතුනට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.